ස ධර්මටාලිය කෙටි සටහන් අටවිනි පාඩම සමාජ දර්ශනය අටවිනි පරිච්චේදේදීට කතා කරන්නට තිබෙන්නේ මානව ඉතිවාසිකම් සම්බන්ධයෙන් මානව යිතිවාසිකම් මානව යිතිවාසිකම් කියන මාතෘකා මෙමැ නම් මේ මාතතුෘකාව යටතතිය කතා කරන්න තොරතුරු මුු ලෝක පුරාම නිතර සාකච්ඡා වන කාරණාවන් මිනිස්සුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ වයි කතා කරන්නේ අපි බලමු අංක පිළිවලට මානවයිතිවාසිකම් කියන මේ පාඩම යටතේ දක්වලා තියෙන අපිට කතා කරන්නට තිබෙන ධර්මාචාර විභාගයේදී අපිට වැදගත් වෙන්නට පුළුවන් කාරණාවන් මතකතාගන්නට හරි ඉක්මනින් මේ අපි කතා කරන කරුණු ඔබට ක්‍රහණය කරගන්නයට පුළුවන් මම හිතන්නේ මීට පෙර සිදුකනල් අදසාකච්ඡාවනුත් හොඳින් ඔබාදයනය කරලා තිබෙන නිසා ඒ පිළිබඳව අවබෝධයක් වැටහීමක් ඇති පළවෙනි අංකේ යටත අපි මේ පාඩමට අදාළව බලමු පලවෙනි අංකේ තමන්ගේ අයිතිය තහුරු කරගනීම සඳහා අන් අයට එරහිව මානව අයිතිය පිළිබඳව සංකල්පය ඉදිරිපට් කරනු ලැබේ. තමන්ගේ අයිතිය තහවුරු කර ගැනීම සඳහා තමයි අනිත් අයට එරහිව මානව අයිතිය පිළිබඳව සංකල්පයක් ඉදිරිපට් කරනු ලබන්නේ. අන්න අයට එරෙහිව මානවයිතයේ පිළිබඳව සංකල්ප ඉදිරිපට් කරු ලබේ මන්ගේ අයිතිය තහවුරු කර ගැනීම සඳහා අනිත්තා අයට එරහිව මට මෙන්න මෙහෙම අයිතියක් තියෙනවා. මන් මෙන්න මෙහිමයිතියක් තිබෙනවා. ඔබට මෙන්න අයිතියක් තියෙනවා. අනිත් අයට විනාස කරන්න බැරි අනිත් අයට බලපෑම් කරන්න බැරි සමහර අයිතින් මනුසේක්ටම සෑම මනුස්සේක්ටම තිබෙනවා කියන්නේ. ඉගැන්වීම තම මාන වයිතිවාසිකම් පිළිබඳව ඉගැන්වීමෙන් කියවනු ලබන්නේ. මාන වෛතිවාසිකම් ය නූතන ලෝකයේ අන් අයගෙන්. බාගැනීම සඳහා සටන් පාට වසියං හෝ තරකකිරීම වසයන් සනාත කළ යුත්තකි. මානවයිතිවාසිකම් කියලකයන්නේ නූතන ලෝකයේ අනිත්තායකින් ලබාගැනීම සඳහා සටන් කරන්නට ඕන එහම නැත්වන තර කරන්නට ඕන විදිහේ ඉගැන්වීම් සමුදායන්. මානව ඉතිවාසිකම් කියන්න මානවයිතිවාසිකම් කියන සංකල්පය යටතේ දක්වන කරුණු නෝතන ලෝකය අන්නයගින් ලබාගැනීම සඳහා. තන ලෝකහි අන්නය එකෙන් ලබාගැනීම සඳහා සටන් පාට වසින් හෝ තර කිරීම වසයෙන් සනාත කළ යුතු ඉගැවීම් සමුදායක් විදිහයට අපි මටක තබා ගනිමු එවගේම අනුන් කෙරේ අභියෝගාත්මක වෙමිින් ලබාගත යුතු ඉගැන්වීම් සමුදායක් අයිතින් සමුදායක් තමයි මානව අයිතිවාසිකම් කියලකය අනිත්තාය කෙරෙහි අභියෝගාත්මක වෙලා අභියෝග කරලා මට මෙ මට මේදී ලබා ගනීමේ අයිතියක් තියෙනවා මුළු ලෝකීම මේ අයිතිය තහුරු කරලා තියෙන. ඒ අයිතිය ලබා ගැනීමේ අයිතිය මට තේනු. එහෙම කියලා අභියෝග කරලා අයිතිය අපිට ලබාගන්න පුළුවන්. ඊළඟට තුංවනි අංකේ යටතේ තියෙන කාරණයට අවධානයමු කරද්දි මානවයිතිවාසිකම් පිළිබඳ බෞද්ධ සංකල්පේ මූලික දර්ශනක සංකල්ප දෙකක් යටතේ ගොඩනැගේ ඔන්න මානවයිතිවාසිකම් සම්බන්ධයෙන් සාමාන්‍ය මානවයිතිවාසිකම් සංකල්පය යට තේකතා කන්න තොර තුරු තම අපි මුලින් කතා කළේ ඊට පාත්ස අපිතාගන්නවා මානවයිති වාසිකම් පිළි බඳ බෞද්ධ සංකල්පයේ මූලික ධාරස්වනික සංකල්ප. එහනම් මානවයිත්‍ය වාසිකම් කියනෙ මොනොවද කියන එක බුද්ධහමය ආකල්පවල් එකත් ඒ වගේම සාමාන්‍ය ලෝක සම්මතය එ ගැලපීම් කරලා අපිට සාකච්ඡා කරන්නට සිද්ධ වෙනවා. එනිසා යාන්ස දෙකට මවදාන යොමු කරන්න කිය ඔබට මතක් කරනවා අපි බලමු බුදු දහමේ මානව අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය මූලික ධාර්ශනනික සංකල්පත් දෙක මිනිසා සහජයෙන්ම නිදහස් සත්වය කියන සංකල්පය මිනිසාත් සමාධය සමාජයල් ප්‍රතිීතිය සමුපන්නජ කියන සංකල්පය පටිච්ච සමුපාද ධර්මයයට ජටත් කියන සංකල්පය අපි නැවත වතාවක් බලමු බුදුදහමේ මානව යිතිවාසිකම් පිළිබඳ දර්ශනක සංකල්පය මක්ද කියලා මිනිසා සහජයෙන්ම උපතින්ම නිදහන් සත්වයෙක් විදිහයට තමයි පහළවෙන්නම්. මිනිසාත් සමාජත් ප්‍රතිත්‍ය සම්පන්න ධර්මේ යටත් කියනෙ ගැන්වීම මනිසා සහජයේ නිදහස්ත්වකු බව දැක්වීමම් සඳහ බුදු දහම ප්‍රතික්ෂේප කර ඇති වාද ඒස්වර නිර්මාණවාදය නියතිවාදය අධි්ච සම්පන්නවාදය සියල්ල සිදුවන්නේ ඉබේය කියනේ ගැන්වම් ඒත් ප්‍රතික්ෂප කරනවා එම් මිනිසා සහජ නිදහස් සත්වේ මිනිස්සා සහජීම නිදහන් සත්ව කියන එක වලක්වන්න එම නැති මොකක් හරි දේව නිර්මාණයකට හිර කරල තබන් නිර්මාණය කර ති ගැන්වීමම් තයි ස්වර නිර්මාණවාද ඉළඟට නියතිවාදය එවගේ මධිච්ච සම්පන්න්න වාද කියල ඇන මිනිසාගේ සහජ වූ නිදහස් බව නැ කිරීම සහේතු වෙන ගැන්වීමම් සමුදදායක් හැයි බුදු දහමතුලින් ගැන්වීමම් ප්‍රතික්ෂේප කල දවා ඉළඟට බෞද්ධ දර්ශනහි මූලකි ගැන්වීමකි මිනිසා හා සමාජය පටිච්ච සම්පන්න බව සෑම දෙයක්ම විවිධ ප්‍රත්‍යයන් හෙවත් සාධක බලපෑම අනුව ප්‍රවර්තනය වෙන බව කිසිම දෙයක් ඒක හේතුවක හෝ අහේතුකව සිදු නොවන බව දම ගැන්වීමම් න්න නැතවතාවක් ලමු මිනිසා හා සමාජය පටිච්ච සමුපන්නයි හේතු ප්‍රත්්‍ය සමවායෙන් ක්‍රියාත්මකයි කියන එක. ඉළඟට සෑම දෙයක්ම විවිධ ප්‍රත්‍යන් හේවත්ම් සාධක බලපෑම අනුව ප්‍රවර්තනය වෙනවා වෙනස් වෙනවා. ක්‍රියාත්මක වෙනවා හේතු ප්‍රත්තිවලින්. කිසිම දෙයක් ඒක හේතුකව හෝ අහේතුකව සිතවෙෙන නහ. ඒක හේතුකව හෝ හේතුකව සිත වෙන කිසිම දෙයක්. දහමන් වෙන විදිහටනහ. එහමනම් පුද්ගලයාගේ නිදහස පිළිබඳව සාකච්ා කිරීමේද පුද්ගලයාට එක් පුද්ගලයාට තම තමාට තමාගේ සක්්‍යතාවෙන් ගොඩනැගීම සඳහා සක්්‍යතාවයන් එක්ක තමන්ගේ අයිතිවාසියන් දිනාගැනීම සඳහා තමන්ගේ උරුමය ලබාගනිමින් නිදහ සත්තිය විදිහට ක්‍රියා කිරීම සඳහා හේතුවෙන කරුණු රැසක් තමයි දහමතුලින් හේතු පලවාදීව පුද්ගලේ හසම්න්ධව මේ දිරි පාචි කරලා තිෙන්නේ ඊළඟට බලම අපි හවනි අංකේ යටතේ තියෙන කරණ රනීමත සූත්‍රයේ තියෙන කාරණයක් සියලුම සත්වයන් අරමුණු කරගෙන මෙත් වැඩීම නිර්දේශ කරයි සියලු සත්වය එක පිළ සසක්නවේ ඒසවර නිර්මාණවාදී කැන්වීමට අනුව ්‍රාහ්මණික කැවීමට තම් වරක් ප්‍රසාද ලැබෙනවා එක කණ්ඩායමට වැඩිපුර ඊළඟ කණඩාීමට ඊට වඩා පාහමටමකට හරක්ිට පරප ප්‍රසාත කිසිම දෙයක් නෑ තමගේ ජීවිතයට පවාටනනාකක්න හැබැයි බුදු දහම ගැන්වීමක් ද සබ්‍යේ සත්තා භවන්තු සුකිතත්තා සියලු සත්වය සුව පත් එක තමයි බුදු දහම පරමාදරසය ගැන්වීම සියරු සත්වයන් කරෙහි දක්විය යුතු ආකල් පෙපවට පත්වෙන ඉතින් සමාජ ආරක්ෂාව යනු පුද්ගල ආරක්ෂාවය අයිකයි අයි ක කියල ගැන එකතුව කෙනෙක් එහනම් සියලුම දෙනාගේ ආරක්ෂාවය එකතුව තමයි සමාජයේ ආරක්ෂාව කියලා කියන් පුද්ගලය හැමදිනාගේම ආරක්ෂාව සැලසෙනකුට එතන පුද්ගල ආරක්ෂාව සිද්ධ වෙනවා. පුද්ගලයාගේ හැම පුද්ගලෙකුගේම ආරක්ෂාව සැලසෙනකුට සමාජයේ ආරක්ෂාව සැලසෙන්. එක තමයි පුද්ගල ආරක්ෂාවය අයිකය සමාජ ආරක්ෂාව කියලා සඳහන්න කරන්න. ඒ ළඟට අනුන් රැකීම මගින් තමාර තමා රැකීම මගින් අනුන් රැකි. අත්තානනා රක්කතෝ පරන් රක්කන්තෝ අත්තානන් රක්කති අත්තාානන් රක්කන්ත පරන්න රක්කන්ත අත්තානන් රක්කති එවිදිහ ගැන් විම්බලින් දක්වනවා තමන් ැනුත් අු රැෙනනවා අනුන් රැකු තමන් රැෙනවා ඒ අදහස එනම් අනිත්තාය ආරක්නුත් අප තාරක්ව පුළුවන් ප රක්සවනුත් සමාජයට තාරක්වන්න පුළුවන් සල නානම ජීවත්වම යිතියක් තියෙනවා සබබේ සත්තා ජීවතු කාමා වතන්න කැමති සල්ල දිනාටම ජීවත්වීම යිතියක්තියන ජීවත්වන සිල්තිනම කැමති කිසිම කෙනෙක් ගාතනය නොකළ යුතුයි ගාතනය කරන්න බැහැ අයිතියක් නෑහ කිසිම කෙනෙක් ප්‍රාණයක් නිරුද්ධ කරන්න මොන්නම විදිහේ වරදක් කළත් බැහැ දඩුවමක් විදිහට එල්ලුම් ගස් නියම කරන්න අවස්ථාවන් යෙදෙනවා එතනදී පවා එහෙම හිතුමනාපේයට නීතියේ රැහැණට අහු අසුවෙච්ච අව ම වැරදිකරුවෙක් කුණත් එහ මේ කවරම හිසක සාමරාදාන්නට එල්නුම්ගටැනියම කරන්නට එල්ලුම් ගයා යොදලා එල්ුම්ගහ යොදලා ගාතනය කරලදාා මරලදාන් මෙ හම කරන්න බෑ අन්‍යන්ට जीීවන අයි අහිම් කිරීමට අපට අයිතියක් නැත අප තමයි ොරුන්දු පීලේදී පානතිපාතා වේරමමාණසි හපදාන් සමාතියාම ාතිීන්ගේ සංවිධාය මගේින් ප්‍රකාශේත මූලික මානවවා යිතිවාසිකම් පිළ බඳ විශ්ව प्र්‍රකාශනය ප්‍රකාශයට ප් කරපු ද පාඩමෙන් සඳහන් වෙනවා ඒ නිසා කරුණු අපට වැදගත් තේවේ නිසා හොඳර මතක තබාගන්න ප්‍රකාශයට පච්කරඇති ද දෙෙසම්බර් මස දහවෙනිද එම සංවිධනයේ සාමාජකයන් තම රාජ්‍යවල මානව යිතිවාසිකම්රැකීමමල්ලා මිනුම් ද්ඩ වසියෙන් භාවිත කළ යුතුව ඇත එනම්. සාමාජිකයන් තම රාජ්‍යවල මානවයිතිවාසකම් රැකීම සඳහා බස්ව ප්‍රකාශයේ මානවයිතිවාකම් පිළිබඳ එක්දස් නවසය අතලස් අටේ දෙෙසම්බර් මාසි දහවවෙනිදා ඉදිරි ඉදිරු පච් කරපු මානවයිතිවාසකම් පිබඳ විශ්ව ප්‍රකාශය මානවයිතිවාසිකම් සුරැකීමේ සියලු රාජ්‍යන් තුළ ක්‍රියාත්මක කළ යුතු වෙනවා. දහ තුන්ග ියන්කය තිගේ සංවිධානය මගින් ප්‍රකාසිත මූලිකමානවයිතිවාසකම් පනතෙහි භගන්ති තිහකින් ප්‍රකාසිති ගැන්වීම් ප්‍රකාසිති ගැන්වීම් තියෙන ජාතිකොල්ල ආගම් වරණ භාසාාව හා දේශපාලන බේද විරහිතව පොදුවේ සියලුම මිනිසුන්ට ජීවත්වීම දේශපාලලදපල පරිහරණය කිරීම පවුල් ජීවිතයක් ගත කිරීම සංචරනය නිදහ අදහස් ප්‍රකාශ කිරීම සමිති සමාගම් පිහිටවීම වැරකිරීම වේකා අ ස්වාධනය කිරීම අධ්‍යාපනික සංස්කෘතික සාධන ලබා ගැනීමේ අයිතිවාසිකම් අවධාරණයෙන් උද්ධීරණය කර තිබේ කියල සඳහන් කරනු. මේ වගේ අයිතින් මානව යිතිවාසිකම් යටතේද දැක්වෙනවා. ජාතිකොල ආගම් වරණ බහසා හා දේශපාලන බේද පිරහිතව. දේශපාල බේද කිසිම එකක් නෑ. ජාති බේද න කොළ බේදන ආගම් වරණ බහසා මේ කියන බේද කිසිම එකක් නෑ. තොරව දේපල පරිහරණය කරන්න තමන්ට තියෙන දේපල පරිහරණය කරන්න පුළුව පවුල් ජීවිතයක් ගතකිරීමේ හැකි යාව තියෙනවා. සංචරණය හැසිරීම හැසිරීම සඳහා නිදහස තියනවා අදහස් ප්‍රකාශ කිරීම නිදහස සමිත සමාගම් පිහිටවීම නිදහස වැඩකිරීම නිදහස විවේකය ලබාගැනීම විවේකය ආස්වාද ජනක විදිහයට ලබාගැනීම අධ්‍යාපනක සංස්කෘතික සාධන ලබාගැනීම මේකේ නයිතීන් සියල්ලක්ම මානව හිමිකම් අනුව මාන වයිතිවාසිකම් අනුව අපිට හිමි වෙන මළු ලෝකයමඉන්න හැමදිනාටම මාන වයිතිවාසිකම් වලින් වැදගත් මයිතීන් බෞද්ධ සමාජික හවරු කරලන්නේ පංචසීලය මගිනි මාන වයිතිවාසිකම් ක්‍රියාත්මක කරන්නේ බුදදු දමතුළ දත්වොත් පංචසීලේ කියන ප්‍රතිපත්ති යටතේ. පංචසීලය මගින් සුරකෙන මානවයිතිවාසිකම් පොද්ගලයන්ගේ ජීවත්වීම අයිති ආරක්ෂ කරනවා පා පණසහසසිිය පන ැසීමෙන් වැලකීම කියන කාරණයට ති ේපල පරිහිහරණය කිරීම අයිතිය අන්සතුදය ගැනීමින් වැලකීම කියන දෙවෙන සිල්පද. විවාහජීවිතය හා සම්බන්ධ අයිතිය නිවැරදි ව අදහස්ුවමාරු කර ැනීමේ අයිතිය අයිතිය විවාජීවිත හා සම්බධායිතිය නිවරදිව අදහස මාරු කරගැනීම අයිති උපරමගෙන් සිහි විකල් කර නොගත් සංසුම් සමාජයක් තුල ජීවත්වීම අයිතිය කියන. බුදු දහ මේ මානමයිතිවාසි කම් හා සම්බන්ධි කැට්වීමම් පංචස යල ප්‍රතිපත්තිය යටතේ ගැන්වෙනවා ඒ පිළිබඳව අපෙන් ප්‍රශ්න නගන්නට පුළුවංකම තියෙනයි ඒවගේ අවස්ථාවක් යෙදනොත් ප්‍රශ්නයක් අපට ලැබුණොත් ඒ ප්‍රශ්නේදී පිළිතුරුල යන්නට වෙනවා කොහොමද මිනිස්සුන්ගේ අයිතිය දේපල අයිතිය ජීවත්වීමේ අයිතිය එවගේම තමන්ගේ සතුට ලබා ගැනීමේ අයිතිය තමන්ගේ කායික මානසික සුවතාව ඇතිකරග ගැනීම අයිතිය. අද නිවැරදිව ලබාගැනීමට පංචේීල ප්‍රතිපන්තියනු ගමනී කරන්න පුළුවන් කොහම දීකීම ට පත්තා කරන්න පුළුවන්. ඒළඟට ප්‍රාණගාතිීන් වැලකීමයි වැලකීම ප්‍රථම සිිල් පදයයි. ප්‍රාණගාතිීං වැලකීම පලවෙනි සිිල්පදය. සියලු සතවයන් මරණේ කමැති බවත් අමරුතු කාමා තහවුරු කරයි. අමරිතු කාමා. ැමති හැකිසම කෙනෙ කියෙලා තවරු කරනවා. අයිතිවාසය කමක් විදිහට එන ො මේ අපි කතා කරන්නේ බුදු දහමේ පංචසීල ප්‍රතිපත්තිය ඇතුලින් මානව යිතිවාසිකම තහවරු කරන කාර ජීවත්වනට කැමති බව ජීවතුකාම ජීවත්වෙන්න්න හැමුවම කැමති. දඩනට පිය බව දඩන බිහිතා. දඩුවම් ලබන්න බයි පංචසීල ප්‍රතිපත්තියට අනුව අමරිතුකාම සියලු දෙනාම නොමැරන්ඩ කැමති ජීවතුකාම ජීවත්වයන්න කැමති දඩන බිහිතා දඩුවම් ලට බයයි දනුවම් නොලබයින්ද කැමතියි ඊළඟට බෞද්ධ පංචසීලයේ දෙවනිසිල් පදයනුව කිසිවකු තම ධනය වස්තු අනයකුට සිය කැමැත්තයෙන් පවරා දෙෙනතුරු නොගත යුතු බව නොගත යුතු බව එම වෙන කෙනෙගේ ධනයක් වෙන කෙනෙගේ වස්තුවක් අපට කඩා වඩාගන්නට බැහැ එක මානව හිමම්කම් උල්ලගනයේ කිරීවා එ වගේ මේ සමාජි විරෝධී ක්‍රියවා. ඊළඟට අටවිනිියංකය දම පදට තති දක්වා ඇතේ දැම පෞද් කලික දේපල නීති්‍යනු කූල බව අදන්ඩාරහ, අදන්ඩාරහා සමාජය විසින් පිළිගතයුතු බව අන්නු වජ්ජ අයිතිකරු කැමති පරිදි පරිාණ නයට ඉඩ හල යුතු බව දම පදට ත දක්වල තිය විහ දැම පෞද්ලි දේප නතිනන් කල බව නීතියනු කලයි. අදඩහා අදන්ඩාරහා ඉළඟට සමාජ විසින් පිග යුතු බව අන්නු වච්ච අයිතිකරු කැමති පරිදි පරිහණෙන්ට ඉඩහල යුතු බව යිතිකාරයාට කැමති හා කාරීං පරිහරණය කරන්න ලබාදෙන්න්ඩෝ නවස්ථාව ලපා දෙෙන්න්නවනන් ඉතින් තමන්ගේ වස්තුූ පිළි බඳව එවිදිහ අවස්ථාව ලබාී තින බුදු දහමටන්ම දම්මපදට කතාව සඳහන් වෙන කාරණාව ටි කාේ සු මචාචාරවේර මනියන සික්ෂ පපදය සකස්වේ ඇතේ දෙමවපියයන සොහයුරු සොහොයුරයා කලාත්ත්‍රයන් සිංහෝ තමාම රැකගනිමින් වසන කර ස්ත්‍රී පුරුසියකුට වද බලහත්කාරීෙන් හෝ රවටනු ලැබීමෙන් තුරාචාරයට භාජනීවන්නට ඉඩ නැති අයුරු එහෙම කරන්නට හැකියාවක් නැ කිසිම කෙනෙක්ට බලහත්කාරෙන් වෙනත් ස්ත්‍රියක වසගේට ගැනීමට හෝ එමනත්නම් පුරුසියක් වසගේයට ගැනීමට හෝ ඒ අන්ස දෙකටම අවසරයක් ලැබෙන්න්නේි හැ. ඊළංගට විසි එක්වනිියන්කේ යටති බලමු මුසාවාදා වේරමාණී සික්ෂා පදය සැකසී ඇත්තේ භාසාාවේ ගෞරවාන්විත අර්තාා භාවිතය පිළිබඳව මානවයායට ඇති අයිතිය තවරු කර තහවුරු කරනු පිණිස. භාසාාව ගෞරවාන්විත යොදාගත යුතු ඒවකින් අර්තාාන්විතව යොදාගත යුතු. මානවයාගේ යහපත සඳහා මානවයාගේ සියලු අදහස් හුවමාරු කරගන්න මේ භාසාාව භාසාාවේ නිවැරදි භාවේ නැතිවන කොටේ තමාජයේ යහ පත් පැවත්මක් ඇතිවේ නිනැ එහනම්යහපත් පැවත්ම ඇතිවීම සඳහා භාසාාවේ ගෞරවාන්විත භාවය සඳහා නිවැරදිදේ දැනගැනීම සඳහා අවස්ථාව ලැපෙන්නේ මේ මසාවාදා වරමණනි සික්කහ පදන් සමාධයාමක කියන ිල්පධ ආරක්ෂ වෙන වනන් පමණයි. බොරුක්කීම මගින් සිදුවන්නේ භාසා භාවිතයෙහි ප්‍රධානත මරමුණ වූ අර්තාන්විත සනිවදධනය බිඳහ. අර්ථාන්විත සංනිවේදනය බඳීමට හේතුවෙන දි මුසාවාදීෙන් වැලකීමත් පුද්ගලයාට නිවැරදි සනිවේදනයක් නිවැරදි තොරතුරු දෙනැගැනීම අයිතිය තහුරු කරමින් පංචසීල ආරක්ෂ කිරීම බෞද්ධ සමාජයතුළල අපිට දකින්න පුළුව විසි දෙවැනි අන්කේ පස්වන සිල්පදි වූස්ුරාපානයෙන් හ සියලු මත්‍ය වර්ගවලින් වැලකීම තුළි පානේ කරන්නාගේ සෞඛ්‍යතත්වය මනාව පවතිවා මේ කියන තත්ත්වයන්ගෙන් සුරාපානයෙන් තොර වනාම සෞඛ්‍ය තත්වය හොඳින් පවත්තවා ගැනීම හැකියාව ලැබෙන කීරතිය මනාව පැතිර යන තත්ත්වයට පත්වෙනවා එවගේම බිලිපිය සහිතව ජීවත්තනට පුළුවන් බිලිබිය නැති වෙනවා සු භාවිත නිසා සදාචාර විචක්ෂණය නොපිරිහේ සදාචාරාත්මකව සමාජය දෙෙස බලන්නට සදාජාරවත් විදියට හැසිරීම උගමනය කරන්නට තියන අවස්ථාවන් ඇහිල්ලායන්න ඉන්නහැ ම කියනද ක්‍රියාත්මක වෙන්නේ නහැ විධ පාපක්‍රියාවන්ට පෙළඹෙන්හ ඩේබල් හා අඹුදරුවෝ රාරක්ෂක ආරක්ෂා සහිත වෙනවා. ඒ කියන ප්‍රතිලාබ ලබන්නට පුළුවන් පචසීල ප්‍රතිපති පස් වනි සසිල්පදය ආරක්ෂ වෙනවො ගන්න සූත්‍රයෙහි සඳහන් වෙන කාරණයක් තමයි විසි තුංග ියන්කයකතයදක්ෙන ජනතාව තම පාලකයා තෝර ගත්තේ සාකච්ඡා කොට එකමතිකව බව සඳහන් වේ. अूत्रයහ ව में යට आर्ර්ථක ක්‍රියාවලට සහभाගේ වීමේදී पुछ के लिएු ऐති आ इथ कोට ධंත සूत्र්‍රෙන් පැහදිලි කළ තිෙනවා එनाම් एक इතියක් තමයි में अगन सूत्रය संඳන් වෙනකාට ජනතාව හැමෝම එකතු වෙලා තමයිपा පත් करගෙන තියෙන් එनाම්දේශ पालनिक में ව जම් किसी ආකා्यක पीඩකාरी තාත්වකින් තොරෝ නෑම මතයක් තුළ තමන්ගේ देශपाාलनක ත්තයන් තුළ ක්‍රිය කිරීම හැකි අාව තියනවා අගන්නූත්‍රය දක්ුණනා කාරයට එකන්නේ බලයට පත්කිරීම සහ බලයෙන් පහකිරීම කියන කාරණාවන් දෙකම කිරීම අයිති තියන්නේ ඔබට ජනතාවට ඊළඟට විසි එක්වැනි කාරණ විසි එක්වවැනි අංකගේ අත තියෙන කාරණ අර්ථක ක්‍රියාවලියයට සභගගේ ේද දගලකට ඇතියිතිකට දත සූතරයින් පැදිි කල තින ආර්ධික්‍රියාවලියක සම්බඳධ වෙනකොට පුදගලෙකුට කොයිවගේ යිතින්ද තියෙන්නේෙ කියනෙක තුළින් කියවෙනවා. එම සත්‍රය දැක්වෙන විදිර ජනත අසහනය හේතුවෙන් කැරලි කෝලාහලතත්වෙන්ට ඇදවැටනු රාජ්‍යා කාර් සංවර්ධන සැලස්ම විදිමත්තු අනුකමනය කිරීමෙන් සමෘදී කරා ජොමකරවන්නට පුළුවන් බව කෝට දන්ත සූත්‍රය සඳහන් වෙනවා. ගේම බෞද්ධ පතපතේ අධාර්මික වෙළඳදාම් ඉදිහයටට සඳහන් වෙන අපිමීට පෙරත් මේ පිබඳ සාකච්ා කලා මස් පිනිස සත්ව වෙළඳාම ආ වෙළඳම්ස වෙළදාම් ස් වෙළඳම් மධ්‍යිය වෙළඳාම ආදී වෙළඳම් ක්‍රම வලින් வල යුතු බව එතනදී සාකච්චා කලා එතනදී බොහෝ අන්සවල. ஐතිය නැති වෙලායනවා මේ වෙළඳම් வට යොමු ව ம. එම වෙළඳදාම් තහනම් කරඇත්තේ මාන වයිතිවාසිකම් උල්ලංගනය කිරීමට නොව ඒවා ආරක්ෂා කිරීමට මාන වයිතිවාකම් උල්ලන්ගනය කරන්නනව මස් පිනිස සත්වලළඳම තනම් කලතින්නේ. අව අයුතු වෙළඳාම විිසවෙළදාම මස්වෙළදාාම මදවෙළදාම් මදද වෙළදාාම මේවා අනමත කර ලතියන්න මාන වයිතිවාසිකම් සුරක්ෂිතවීම සඳහා. එහෙම නොවෙන තැන්න මානවයිතිවාසිකම් සුරක්ෂිතවෙන්නේ නැහැ. ම හිතන්නන්නේ මාන වයිතිවාසිකම් හා සම්බන්ධව පවතින බුදු දහමේ පංචසීල ප්‍රතිපත්ති්‍යයක්ත්යක සම්බන්ධව පවතින ඉගැන්වම් සහ මානවයිතිවාසිකම් කියන සංකල්පය පුද්ගලයාට පුද්ගල ජීවි හෙට කොයිවිදිහටද පලපාන්නේ කියන කාරණය ඔබට හොඳින් පැහැදිලි වෙන්නට ඇති. අපි ඊළඟට බලාපොරොත්තු වෙනවා හත්වෙන පාඩමත්. මෙයාආකාරයෙන්ම සාකච්ඡා කරන්නට බලාපරොත්තු වෙනවා එමනම් ඒ සාකච්ඡාවත් සමගිනුත් පිරවන දහ පාසල අපගේ ජෝටයුප් නාලිකාව සමඟ සම්බන්ධවෙන්නට ඔබට මතක් කරමින් අපි මේසාකච්ඡාවෙන් සමුගන්නවා තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්